අවසර දරුවන්ට අද දවසතුලා අපි කතා කිරීමට බලාපොත්තු වන්නේ සංස්කෘතික දියුණුව. දැන් පලවෙෙනටම මේ දරුවෝ හඳුනාගෙන තියෙනවා මානව සංහතිය. ඇතිවුණ ආකාරය ඒ මානව සංහතිය ක්‍රමාණුකූලව දියුණුවකට පරිවර්තනය වුණේ කොහොමද කියන මූලික කාරණාව. දැන් අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත් එෙන මේ සංස්කෘතික දියුණුව. මොකද මේ සංස්කෘතිය කියන්නේ. භාෂාව, කලාව එතකොට තමන්ගේ ජීවන පෙවැත ඇඳුම් පැළඳුම්, සිරිත්විරිත් ගති පැවතුම්, මෙන සියල්ලගෙම එකතුව තමයි අපි හඳුන්වන සංස්කෘතිය කියලා. දැන් අපි ගත්තහම, මානව සංහතිය ආරම්භ වෙලා ලෝකයේ තුළ මේ ඔස්ලෝපිතිකස් මානවැගේි දම් මේ මානව සංහති ආපු ගමනක් තියෙනවනේ. ඒ ගමන තුළ ඔවුන් තමන්ගේ මේ ජීවෙන තත්ත්වය දියුණු කර ගැනීමට, ස්වභහ ධර්මය ජයග්‍රහණය කිරීමට, සවභහ ධර්මය තමන්ට ඕනේ ආකාරයට සකස් කර ගැනීමට ඔවන් වෙහෙසුුණම්. එකයන්නේ ආරම්භක කාලේ මිනිසුන් සවභහ ධර්මයට යටත්ව ජීවත් වනාා. වැස්සට. ඒවගේම අධික සීතලට ඔුන්ට ඔරොත්තු දීමට නොහැකිලෙස ඔවුන් මේයන්න පවා පටන්ගත්ත. ලෙඩරෝපඔවුන්ට වැලඳනා. එතකොට මේ තත්ත්වයයක් තුළ ඔවුන් උත්සා කරනවා ඔොහොමද ස්වභාධර්මයේ ජයග්‍රහණය කරන්නේ. ඔවන්ට තිබුණු ලොකොම අරගලේ තමයි කුසගින්න නිවාගෙනීම. එමිනිසා ඔවුන් ආහාර සපයා ගැනීමේ කටයුතු කිරීම ඒවකීම සුව පාසුව ජීවත්වීමට ආරක්ෂාකාරිීව ජීවත්වීමට ඔවුන්ට අවශ්‍ය වනාා දැන් උදාහරණයක් විදිහට ඔවන් ගස්ගල්ලයට ජීවත්තුනේ ඔුන් ගල්ගහාවකට යන්න පටන්ගත්තා එතකොට තමන්ගේ ආරක්ෂාව කියෙන කාරණාව වන සතුන්ගේ වුවතුරවා එතුර ප්‍රමාණු කූලව මිනිසා ඔහොමද මෙහෙම දියුණුනේ දැන් අපිගත්තෝ දරුවනේ මේ කොල්හට තිබුණු ලොකුම ප්‍රශ්ණය ආහාර සපයා ගැනීමේ ආරම්භග කාලයේ ඔය ලැබේ දෙයක් ගහකින් වැටන දෙයක් තමයි මේ ගොලු ආහරයට ගත්තේ ගහක ඉන්න ගස්බෙල්ලෙක්හරි ඒවගේ දෙයක් තමයි ආහාරට ගත්තේ පොඩිමුගේ කරි සතෙක් උරගේෙක් වෙන්න පුළුව මනවාහර සත්තුන් ආහාරයට ගත්තා ද කරතුවල ඉන්න මාළුම් ආහාරයට ගත්තා දැන් ක්‍රමානු පූලෝ මේ ආහාර සපයා ගැනීමට ඔවුන් සිදුකරන අරගලයක් එක් ඔවුන්ගේ මෙවලම් දෙවුණු වෙන්න පටන්ගන්න ඔන්ගේ ජන ජීවිතය වෙනස් වෙන්න පටන් න්න ඔවුන් අතරතිබුණු සම්බන්ධය පුළුල් වෙන්න පටන්ගන්නවා මෙන මේ කාරනාපි කතා කරනවා සංස්කෘතිකද උුවයටතට සරල උදාහරණයක් කියන්න. අපි ලෝකයේ ගල් මෙවලම් ගත්ත හම මේ ගල් මෙවලම් මල හැඩය මදක් ඉහලින් උල්වෙලා තියෙනවා. ඉට පස පහල්ටකට රවුන් හැඩයක් ගන්නවා. තර මේ ජාමිතික ගල් මෙවලම් මේ උගුල්ු ඇත්තරම දර් දැක්කොත්ත හෙම ඉතාම සුද්‍ර ගල් මෙවලම් පුංචි පුංචි ගල්පතුරු. පාශාන වර්ග එකන කහඳ වැනි පාශාන තිරිවාන වැනි පාශානවලින් තමයි මෙගොලු මේ ගල් මෙවලන් සකස්කර ගන්න මේ හැඩේ ගත්තහ පුතේ මෙද මේ විදට අල්ලට අල්න්න පුුවන් හැඩේට තියන්නේ ලො. ැම රටම හම්බෙන ගල් මෙවලන් වල සමාන ස්භවයක් ති නම්. අපි ඒ සංස්කෘතික දියුණුව ඒ ගල් මෙවලම් හා වෙනත් මෙවලන් දියුණු කර ගැනීම මත අප මිනිසුන්ගේ දියුණුව කොටස් කිහිපයක් ඇටතේ සාකච්ඡා කරමු. පලවෙෙනයටම මේ දරුවන්ට මං කියල දෙන්නම් පුරාර්ශිලා යුග පිළිබඳව. එකැන අපි කාල පරාසයක් වගේ ගත්තොත්ේ හම සාමාන්‍ය මීට අවුරුදු විසිදහකටිතර එපිට. දීර්ග කාල පරාසේ. තැල් ලංකාවේ මානව පිළිබඳ සාක්ෂි ලැබෙන්න්න මීට අවුරුදු එක්ලක්ෂ විපන්දහකට ඉස්සර කාලේද. ඉතින් ගු ගැන සාක්ෂිගන්න අපට තයෙන දරුණ ගල් මෙවලම පමණයි. කටත් සොයාගන්න නෑ නම් සමහර පදශවල අපි ගත්තතේම මානව පොස්සිල යම් ප්‍රමාණක අපට හම්බලලා ොමේ කාලු ජීව වු සතුගේ පසසිල හමිලාතියන නොත අපට විශාල නිගවන ප්‍රමාණයක් ගැනීම කළ නො හැකි එතකොට මේ පුරාශිලායුගේ මිනිසුන් දඩයම තමන්ගේ ජියවුණ පාය බවට පත් කර ගත්තා. ඒමකම හිකුලු රංචු වශයෙන් ජීවත්ව වුණ සාමාන්‍ය රංචුවකට විස් සතිහත් අතර ප්‍රමාණයක් සිටිය අතර ඔවුන් සංචාරක දෙවිපේවතක් ගතකරන්නට ඇතැයි විශ්වාසක රන්න පුළුවන් ගස්බෙන ගල් ගුහාාවල ආහාර බහුල ප්‍රදේශවල ඔවන් ජීවත්තිෙන්ට කැමති වුණ. විශෂෙන් පොඩි පොඩි සක්ක ගල්පතුරු ොයාගන්න පුළුවන්න ඕවන්ට පහසයෙන් මෙවල මක් විදිර පාවිච්චි කර්තයහැකිෙන එවැනි ප්‍රදේශවල විල්ලු කලපු ආශ්‍රිතව තමයි මේ මානවයන් ජීවත් වුණ. එතකොට මේ කාලේ තුළ මෙයාලගේ විශෂත්ය මේ මානවයන්ගේ විශේෂත්්‍යය වෙන්නේ දැන් තමන්ගේ සගෙක් මැරුණට පස්සේ ඒ මලමිනියය ඕයිහි කැලේ කරලා ොල් ුතුයකින් වහල තියන තිික වසක් ෑයට පසමගේ මාංශ දියවෙලා ඇටකටු විතරක් ඉතුවෙනවනන්නේ මේ ඇයටකටු ටික වර්ුණ ගන්නනවා ගුරුගල්ලොලින් පාට කරන පාට කරල ගල් ගහාවලගෙන හල්ල තැන්පත් කරනවා මේ ඔවුන්ගේ අවමංගල්ල චාරිත්‍රය එන අපිකවේ සංස්කෘතික දියුණ කියන එන අවමංග චාරිත වුන් පවත් න ක ං ගේ. ගොඩ අතොරතුර හමද රාවනඇල් ආස්සිතව ිනිස් ඔළු කට්ට අපිට හම්බිෙන ඒ සිදුරු කල්ල තියෙනවා එක ගුරුගල් පාට කරලතියනවා මේ වගේ විවිධ චාරිත්‍ර යතු කර්මමුණු හරි දෙයක් ඒගොල්ලො කරලතියනවා. එතකොට ඊට අමතරව මෙමානවය ගුරුගල් පාට කිරීම එතකොට ඔයමගද මමුද වාආශිත වන්න බෙල්ලංව ගැහල් ආහාරයට ගැනීම ඒවා ආබර්ම ලෙස පැලැඳීම මේගේ දේවුලුත් කරලාති නවා ට අමතරව කළුගල් පරතව එකකොළු චිත්‍ර ඇදල තිීනවා. ඉට පස්සේ ඔය සතුන්ගේ ඇටකටු අදී යොදාගෙන මේගොල්ල පුංචි පුංචි රූප හතලතියනො අම්ඹල තිීරව කියන්නේ ඒවා කපලාකො එකට පූර්හරි ගල්ප මේවලම් පාවිච්චි කරලා මේ මටසිල්ටු කරලා යම් යම් රූප හදාගනතියනවා. ති මේවි දිහට මන්ගේ ජීවනොයත් ජීවන තත්වය ගත කලා අතර සාමාන්‍යෙන් තාම කටුක ජීවිත තමයි මේ කානය ගත කළේ නමුත් ඒ තමන්ගේ විවේක කාල පරාසයන් තුළ ඔවන් සිදු කලේ මේගේ දේවල් තමයි තොර ජනගහනය අපට විශලව වයෙන් සිටිය කියන්න බෑ. යම් ප්‍රමාණයක්තම ඉදල න ඒවත් රංචුශයෙන් ඉඳල තියෙනවා එතකොට විසරුණු ප්‍රජාවක් විදි තැන්තැන්ගොවන්ගත කරල තියවා මේ ජීවිතය තර මෙන මේ දිර්තමයි පුරාශිලා යුගේ පිළිබඳ අපිට තොරතුර ලැබෙන්නේ. පුරාශිලා යුගෙන් පස්සේ ඊලළඟට අපයන තත්ත්වම කක්ද ඊළඟට එන සංස්කෘතිය දියුණු අපේඒ කාේ හඳුන්න්න මදේශිලා යුග කියලා. දැන් මදේශිලා යුගය ලෝකේ හැම්මත් හැනම එකම කාලෙක ආරම්භ වෙලා නෑ. විවිධ ප්‍රදේශවල ඒස්වබහ ධර්මයේ සාධක දැඟෙ ැන උෂ්නත්වය හිම පතනේ මේවාගේ වෙනස්වීමත් සමග තමයි මේක වෙනස්වෙන සාමන පීතන අවුරුදු විසිදදාහකට අසන කාල පරසෙක ඇතිවෙන්ට ඇයි ටිට මේ එකක වෙනස්වෙන්න පුොළුව. එතන මේ කාලේ විශේෂත්වය වෙන්නේ ඕවුන් උත්සාහ කරලා තියෙනවා. එක තැනක. ඉදන ජීවත්වවෙෙන්නේ කියන්නේ සමහර අවස්ථාවල ලීදඩු භාවිතා කරලා පුංචි පුංචි පැල්පත් වගේ දේවල් හදාගෙන ඔවුන් ජීවත් වෙලා තියෙනවා. ඊට අතර දැන්ගේ ගල් මෙලලාම් ගත්තාහම දැන් ස්්‍රාලයෙම පරිීක්ෂා කරල බලනකොට ගල් මෙවලම් ගත්තහම ඉතාම කුඩා මට සිල්්ඩු ගල් මෙවලන් සමහර ඉතිහාසයෝ කියෙන මේ පුංචි සත්තු කුරුල් වගේ සත්තු දයන් කිරීම සහම ෝ පවිච්චි කරන්ඩ ඇතයි කියලා ඇ ලඟ ලංග ඉදල එකන් තමන්ගේ දඩයන් අවශ්‍යතාව සපුරාගන්න ආර අවශ්‍යතාව සපුරාගන් ඊට අමතරව ද මයාල ගොක්ලාට අලවර්ග වගේ දවද ඉස්සල්ල ගස්සල බට්න ෙඩියන ම නිකකාේ අලවර්ග වගේ දේවල් තමයි ආහාරයට අරගන තිය. ඊට අමතව ද දඩයන් කිරමිතිය ගල්ම වල ට වඩ පෝ ස් හට යන ඒ තමයි. චිපුංචිේ නු ඒ තල පාවිච්චි කරනවා. දැන් මේවා සාමාන්‍යෙන් ලී දැව ආධාරයම තමයි මේකොලු හදාගෙනතියන්නේෙ ද මේ හහා සතු මර ආහරයට ගැනීම දැඟ සාමාන්‍ය සත්තු හාව වැනි සතුන් ඔය මීමින්න වැනි සතුන් මේමගේ සතුන් ආහාරයට ගැනීම කරන්න පුළුවන් දඩයන් කිරීමට ක්‍රමවේදයක් ඔවන් සකස් කරගෙන තියෙනවා එකෙන ජීවන තත්වය තවතුරට ඉස්සර හට ෑමක් සිදුවෙනවා දැන් අපිට ඉතාම වැදගත් කාරණාවක් තම ඔය සමහර දත්ත පරික්ෂ කිීමේද පුරාවිද්‍ය ක්ි පරි. කිරීමේදී සමහර ශාක ගෘහස්ත කරණය වෙන්න පටන්ගන්නුව එකැන මේ ග්‍රහස්විත වෙන්න පටන්ගන්නව එකන සහර බෝග ඔන් වග කිරීමට පවා උත්සා කරනවා දැන්ඔුව ඩහිරංවාගේ බෝගවල ඒ බෝගෝල පවා යම් කිසි වෙන ස්වීමක් සිදුවෙන මිනිස්සුත් පරනාමනය වෙන්න පටන් ගත සත්තු වෙනස් වන්න පටන්ගත පරනාවේරන ඒවගේ දැඟුවේ බඩහිරංගවාගේ බෝග ඒවා අර ඇයට විශාල වශය විිහිදෙන් නැතුව හිරවෙන තත්වයට පත්වුණේ ඒවාර මනිසු පොහොර යොදලා පැළ කර නිසා. ඉතින් මෙන්න මෙවැනි තත්ත්යක්කාවා කාලෙ චිත්‍ර ඇදීමම උුන්සිදු කල්ල තියවා ගල්ගූහාාවල එක ගල්ලෙන්වල දැ ලෝක විශල වයන් අපේ කාලකෙන තොරතුරුව ලංකාවෙත් අපට තොරතුරතියෙනවා ස්ට්‍රයිලෙන් තම ගොඩක් අපට ොරතුරු ලැබනිතිේ නිසා මේ මදශවලලායගගේ තර ආකාරයට සංක්‍රාන්තිමය කාල පරාසයක් විදිට හඳුනාගන්න පුුවන්. ඊඟට රුවනේ අප අවතීරණ වෙනවා නවශිලා යුගට දැන් නවශිලා යුගගේ විශිෂත්වය තමයි සම්පර්ණයම කෘෂිකරමය සිදුකිරීමට උත්සා කරන. හැබැයි සම්පූර්ණයම දඩයම් කිරීම නවත්තල නෑ දඩයන් කරන ගමම්ම කෘෂිකර්මයක් සිදුකරනවා. ඒවගේම සතුන් හීලෑ කර ගැනීම සිදුකරනවා. ගවය වෙනි සතුන් බැටලුවවෙනි සතුන් හීලෑ කර ගැනීම තමන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීම මේ කාලයේ සිදුවවා. සාමාන්‍ය මිට අවුරුදු නමදහක් වෙනි කාලා පරාසක ඉිස්සල්ලා මතත්ව ඇවට. අපට විශ්වාස කරන්න පුළුවන් දැන් උදාහරණයක් දින ලංකාවේ මෙවැනි තත්වයක් ඇතිවෙන්ට ඇත්තේ මිකවුරුතු හද්දාාවහක්වැනි කාලෙකට ඉස්සල්ලා. එකන්න අපි කියනවා මේ හොලෝසේන අවදිය කියලා කියනවා දැ මේ කාලේ උනුසුම වැඩිවෙන්න පටන්ගන්න කුෂිකාර්මි සුසු පරිසරයක් ඇතිවෙනවා එතකොට තරගු වැනි බෝග කුරක්කන් වැනි බෝග වීවැනි දහන්න මාර්ග මේවා වගා කිරීම මේ කාලේ සිදුකරන. දැන් මේ වගා කිරීමේ අන්න වාර්ම මිනිස්සු එක තැනක පදිංචි වී යුතුමයින ගොඩක් කෙලාවට ගොල්ල මේ සහ තරාග. ඇේ ගංගා නින්න එකැන කඳු වැඩි පාමුල තියෙන නින්න ආස්ත්‍රිකරන තාව මේගොලග මේ ජීවිකාව ගත කරන්න එතො මේගොලො වගාතලොත් තෙින් තැන් ගම් ගන් කරන්න බෑ ඇයිඒ ඒව තවගෙන කොරකන් කරන්න පුුව එට සවබෝග ආක්ෂාරගත යතුයි නිසා අනි ර්යම මේගොලු එක තැනක පදිංචවීම සිදුවෙනවා ඊළඟට පුෂිකර්මය සිදු කරන්නකට අස්වවැන්නක් ලැබෙනවා එකන්නේ තමන්ට ජීවත්වීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා ඒ වැඩි ප්‍රමාණය ලැබෙන මිනිස්සුම් මොකද කරන්නේ ඒවා අතිරිත්ත එකතු කරගන්න No. කොටඒගොල්ලු සමාජයේ පෝසතුන් බවට පත්වන එනක් ගොවයුගේ එමනත මේ නවශිලයුගේ ඒ වගාකිරීම අස්සන්න ලැබීම ප්‍රතිඵයක් විදර සමාජයා අපපුරු සිද්ධියක් වෙනවා මමුකදේ සිද්ධිය පෝසතුන් හා දුප්පතුන් ලෙස සමාජයේ බෙදෙන්න්න පටන්ගන්නවා සස්ත්‍රීක ඉඩම් මොල වගාකරපු ඇගේ අස්වන්න වැඩි වෙන්න පටන් ගන්නවා අනිත්තාඇගේ අස්වන්න ආඩුුව. එනම් අස්වන්න වැඩියය සමාජයේ පෝසතුන් වෙනවා ඕල් ක්‍රමාණු කෝලව එකට එකතු වෙනවා ඒගොල්ලොංග සුකෝක බෝගි ජීවිත ඇතිකරගන්න න්න නිවාස ඉදිකිරීම සිදුකරනවා නගර බිහිවෙනවා. දේවාලාදී ඉදිකරගන්නවා. අන්න ඒ අනුව සිිෂ්ට සම්පන්න සිිෂ්ටාචාරමය කාරණාවකට එනවා. නිසා ඉස්සරා පාඩන්වල මේ දරුවන්ට මම උගන්නනවා ිෂ්ටාචාර ගැේ ිෂ්ටාචාර බිහිවෙන්නේ ගංගානින් නාස්ත්‍රේකරගන මේ නවශිලා යුගගේ ප්‍රතිඵල විදිහර තමයි මේවා සිදුවෙලා තියෙන්නේ. ඒනිසා මතකතියාගන්න දරුවනේ මේ කාලයේ දෙවියන් ඇදහිම පවා සිදුකරනවා. ඒවිෙනු දේවාල පවා ඉදි කරනවා ඒනිසා මනිසාගේ. සංස්කෘතික දියුණුව ක්‍රමාණකූලෝ මිනිසා එක තැනක පදිංචවීම නිසා විශාල දියුණු අත්පත් කර ගන්නක් විශෂෙන් ඔය නගරවල පදිංචින මිනිස්සුන් ඒගුල්ලන්ගේ කාලයේ ගොඩාක් වශයෙන් ඉතුරලා තියෙන උුන්ට විශාල කාලයක් තියනො ඒ කාලය කැප කරනවා ලෝකය ගැන හොයන්න දැනුම්ම හොයන්න ඔවුන් ඔවුන් විශාල වශයෙන් නව නිර්මාණ කිරීමට යොමුයිනවා නිසා සංස්කෘතියයන් ඒකන සංස්කෘතික දියුණුව කියන් ඒකන එනිසා හරි අපූරු සිද්ධි තමයි මේ කාලේ වාර්තාාවෙන් නිමුණ වදී වෛද්‍ය විද්‍යාවදි ෙනවා ජාමිතිය දිවුණු වෙනවා. තාරකා විද්‍යාව දිියුණු වෙනවා. ඒ වගේම යාාත්‍රා තනාගෙන මිනිසුන් සමකාලීන රටවල් සමඟ ගණදනු කරන්න පටන්ගන්නෝ, පෙළදාම සිදු කරන්න පටන්ගන්නවා මේ අවශිලායුගෙන් පසුව. එනිසා දරුවනේ මිනිස්සුන් ක්‍රමාණු කෝලව දියුණු ආකාරය. අපිට හඳුන්වා දිහැකි සංස්කෘතිය ලෙස. සංස්කෘතික දියුණුව ලෙස. මේ සංස්කෘතික දිෙියුණුයේ වැදගත්ම සාධකයේ බවට පත්වෙන්නේ කුමන්ද, ගොවිතන ආරම්භවීමනේ ගොවිතන ආරම්භූුණට පස්සනෙම සියලු දිියුණුන් ඇතිවෙන්න පටන්ගන්න, එතකොට මේ ගොවිතැන දියුණුවීම සමග. ි පුංචි පවුල්ලඒක ඇතිවෙන්න පටගන්නවා. කෘෂිකර්මාන්තය සිදුකිරීම සමඟ අස්සන්න වැඩිවීම සමඟ මිනිස්සුන් පවල්වශයෙන් පදිංචිවෙන්න පටන්ගන්නවා. එක පවුල්ලක ඒ සාමාජකය විසින් මේ සියල්ලම තමන්ගේ ආර්ථික ක්‍රමවේදේ හසුරු වන්න පටන්ගන්නවා. එනිසා ක්‍රමානුකුලෝ ලෝකයේ දියුණු වෙන්න පටගන්නවා මිනිසුන් දියුණු වෙන්න පටගන්නවා ිනිසුගේ බෞතික සම්පත් දියුණු වන්නටන් ගන්නවා. ඒවගේම ලෝකයේ මේ ගොවියුගේ ආරම්භය හරි අපූරුයි විශෂයෙන්ම ගවයා වැනි බැටලුවවැ ඔටුවවැනි අම්. සතුන් යොදාගෙන තමන්ගේ ඒ වැඩ කටයුතු පහසු කරගන්න ප්‍රවහණය පහසු කරගන්න සී සෑම සිදුකරගන්න හැක්වෙන. ඒවගේ ඉතා වැදගත් කාරණාවත් ව නවා ැන් ඔය නවශිලා වයට අවතරණ වීම සමඟ ලෝහ භාවිතයට මිනිසු පුරුදුුණා දැම්මේ ලෝ භාවිතේ උච්තම අවස්ථා එන්න පටන්ගන්නේ මේ ගොවිිතැනත් සමඟ මොකද කැති උදලු වැනි උපකරන ැනීමට අවශ්‍ය වෙන ඒකඇන්න ඔවුන්ට කෘෂිකර්මය සඳහ අවශ්‍ය වන ශක්තිමත් උපකරණන නිසා මේවා තනා ගැනීම සිදුව වෙනවා ලෝක. විත ප්‍රදේශවල නව භෝග වගා කරනවා. අපි එවැනි භෝගවර්ක කිහිපයක් බලමු මධ්‍යධර්ණී ප්‍රදේශවල තිරිගු වගා කරනු. ඒවගේම මෙෙක්සිකෝවකි ප්‍රදේශවල බඩහිරගු වග කරනවා. චීනේ වැනි ප්‍රදේශවල පී වග කරනවා අදන මේ දහන්නේ ලෝකයේ පුරහම පැතිනී තිය බව ඇත නමුත් දැම් මේ සඳහත් බලපාන ප්‍රධාන කාරණාවත්වය නවා එතම ලෝකයේ තියන මේ දේශකුණක විපර්යාස. හරි අපපූලු සිද්‍යයක්ද හිම යුගයේ තාම දර්ගය කලපි කතා කලාන කෙටි උනුසුම් කාලා හා දර්ග ීත කාලා හර හර බැගින් තිබුණ ක ලපි පෙර පාඩන්ගලද සාච්චා කලානය හිම යුගයේ අවසන් වීම සමඟ එකන මේ කොලොස්සන යගගේ ආරම්භයක් සමඟ උුසුම වැඩිුවරු මේ උුසුම් වැඩවීම කුෂිකන්මට ඔගැ .ඒ බෝග මනා ලෙස පැසෙනෝ පස සාර්වත් වෙලා තියෙනවා වගාවට සුදුසුවෙන් වන උෂ්ණත්වය වැලි සහිත පස මෙ සියල්ල නිර්මාණය වෙන්නේ මේ උණුසුම එම ඇතම් මේ ගෝලීය වශයෙන් වුණු මේ මේ සවබහ ධර්මය වෙනස්වීමත් සමද හිමයුගගේ අවසන් වීමත් සමඳ. එනිසා ක්‍රමාණුකුල ිනිසුන් දියුණු වෙන. ඒ විතරක් නෙමේ මිනිසුන්. නගර නිර්මාණය කරගන සංස්කෘතිය ගොඩ නගාගැන ඇතකොට මිනිසුන්ගේ භාෂාව හරදවුණු වෙලා. එතකොට මිනිසුන්ගේ සිතුම් පැතුම් වල වෙනසක් වෙනවා එගේ සංස්කෘතිය තුළ ප්‍රධාන කාරණාව තමයි කලාශේත්‍රදව වෙනවා නාට්්‍ය කලාව තොර සංගීතය චිත්‍රැදීම මේ සෑම සේෂත්‍රයකව මිනිස්සු දියුණු අත්පත් කරගන්න. ගොඩ නැගිලි පවා ක්‍රමාණු කුලව හරි අලංකාර විදිට ඕවන්. නිර්මාණය කරන්න පටන්ග ස් ප ස්ටාචරලද කතාක් නොවකොච දුණනාදකර. එ මේ සංස්කෘතික දියුණුව සිදුවීම සඳ අවසාන නවශීලායුගත් අවසානයේ ප්‍රධාන වශයම බලපෑේ මුකක්දද ගොවියුගේ එමනත්තං මේ කුෂිකර්මාන්තය දියුණුවීම. ඒ නිසා තමයි අවසානයේ දුප්පත් පෝසත් ලෙස පන්ති දෙක ඇතවනේ ඒ පෝසත් පන්තිය නගරවල පදිංචුනා දුප්පත් පන්තිය සපුෘදු විදියම ගම්වල වගාකරමින් හිටියා එතකට ඒවා අයිති ඉඩංවල අයිතිය තිබුණේ මේ පෝසත් පන්තියට.